ආයුබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනත්තු ප්‍රතිවෙන් සිරස්තල MCC සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව වෙබ්බඩවි 3ක් උසී මහජනතාවට දේශපාලන කාරණා ගැන පමණක් අවධානය යොමු කරන්න අගමැතිගෙන් ප්‍රකාශයක් කරුණාගේ ප්‍රකාශයට රජයේ කණ්ඩා ක්‍රියාමාර්ග කුමක්ද සජිත් ප්‍රශ්න කරයි जनाधिपति president.gov.lk යන වෙබ් අඩවියෙන් සහ www.presidentsoffice.lk යන වෙබ් අඩවියෙන් මෙන්ම www.pmdnews.lk යන වෙබ් අඩවිය ඔස්සේ මෙම MCC ගිවිසුම පිළිබඳව සමාලෝචන කමිටුවේ අවසන් වාර්තාව ජනතාවට කියවීමට හැකියාව ලැබෙනවා. MCC ව්‍යාපෘතිය සමාලෝචනය කොට වාර්තාවක් ඉදිරිපත් කරනු පිණිස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පසුගිය ජනවාරි මස පළවෙනිදා සිට සිව්පුත් කළ කමිටුවක් ස්ථාපනය කළ අතර කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. එමෙන්ම ප්‍රවහන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය DS ජයවීර, ජනාධිපති නීතිඥ නිහල් ජයවර්ධන සහ වර්ලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර යන මහත්වරුන් මෙම කමිටුවේ සෙසු සමාජිකින් ලෙස නම් කර තිබුණා. කමිටුවේ අවසන් වාර්තාව පසුගිය ජුනි මාස 25 වන දින මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා විසින් ජනාධිපතිවරයා වෙත බහර දෙනු ලැබූ අතර කමිටු වාර්තාවේ අන්තර්ගතය මහජනතාවට දැනගැනීමට හැකිවනු පිණිස ප්‍රසිද්ධ කරන ලෙසද ජනාධිපතිවරයා තම ලේකම්වරුන්ට උපදෙස් ලබා දී තිබුණා. ඒ අනුවයි මෙලෙස MCC ගිවිසුමේ අවසන් වාර්තාව වෙබ් අඩවි 3ක් වෙත නිකුත් කර තිබෙන්නේ. දේශපාලනික වශයෙන් වැදගත් වන කරුණු සම්බන්ධයෙන් පමණක් අවධානය යොමු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ඒ මාත්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරමින්. 2015 දී යහපාලන ආණ්ඩුව බලයට ආවට පස්සේ හතුරු හමුදාවක් විසින් ලංකාව ආක්‍රමණය කරලා බලය අල්ලගත් වගේ තත්ත්වයක් තමයි ඇති. රට බෙදීමට විරුද්ධ මුළු ජාතිකවාදී කඳවුරටම ඒගොල්ලෝ පහර දුන්නා. මේ සේරමගලේ මේ රටේ ජාතිකවාදී කඳවුර සා මුලින්ම විනාශ කරලා අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරලා රට බෙදලා ඉවරයක් කරා. යුද්ධේ කරන්න බැරි වුණුදී මේ විදිය දේශපාලන මෙහෙයුම් වලින් කරන්න හැදුවා. 2019 නොවැම්බර් මාසයේ අපි ජනාධිපතිවරණයෙන් දිනපු නිසා ඒ සැලසුම අවසානය දක්වා ක්‍රියාත්මක කරන්න බැරි වුණා. නමුත් ජාත්‍යන්තර හා දේශීය කුමන්ත්‍රණ කාර්යෝ තවම වැඩ අතහැරලා නැහැ. අලුත් ජනාධිපතිවරයා පත් වෙලා දවස් කිහිපයක් ඇතුළත බටහිර තානාපති කාර්යාලයක සේවිකාවක් පැහැරගෙන ගිහින් ප්‍රශ්න කළාය කියලා රඟදක්වපු බොරු නාඩගම අපි කවුරුත් දැක්කා. අලුත් ආණ්ඩුවට හුස්මක් ගන්නවත් ඉඩ දෙන්න මේ කුමන්ත්‍රණ කාර්යෝ සූදානම් නැති බව ඒකෙන් පෙනුණා. 2015 මේ රටේ බලය අල්ලගත්ත යහපාලන කුමන්ත්‍රණ කාර්යෝ ඒගොල්ලන්ගේ විදේශීය හාම්පුතුන්ට දීපු පොරොන්දු පත්‍රය තමයි 2015 තුම්බර් මාසේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ලංකාවේ සමානුග්‍රහකත්වයෙන් සම්මත කරගත්ත TI එක යෝජනා. ඒකෙන් ඉස්සෙල්ලාම කළේ ලංකාවේ හමුදාව යුද අපරාධ කරයි කියලා පිළිගන්න එක. ඊට පස්සේ යුද්ධ අපරාධ චෝදනා විභාග කරන්න විදේශීය විනිශ්චකරුවන් හා පරිචෝදකයන් සහිත විශේෂ අධිකරණයක් පිටවන්න එකඟ වුණා. උසාවියේ නඩුවක් ගොනු කරන්න තරම් සාක්ෂි නැති වුණා. මානව හිමිකම් උල්ලංඝනය කළාය කියලා සැකයක් ඇති. එන සන්නද හමුදා සමාජිකයන් පරිපාලන ක්‍රියාදාමයකින් සේවයෙන් ඉවත් කරන්නත් ඒගොල්ලෝ බාරගත්තා. මම මහ ජනතාවෙන් කරන ඉල්ලීම තමයි දේශපාලන කාරණාවලදී හැම වෙලාවෙම ලොකු චිත්‍රය සිය තබා ගන්න කියලා. අපි රටක් හැටියට මුහුණ දීලා තියෙන තාජ්‍යණිය හැටියට දේශපාලනික වශයෙන් වැදගත් කාරණා මොනවද? නොවැදගත් කාරණා මොනවද කියලා තේරුම් බේරුම් කරගන්න බැරි වුණොත් අපි විනාශ වෙනවා. ආර්මුගන් තොණ්ඩමන් මහතාගේ මලගෙදර සමාජ දුරස්ථභාවය හරියටම රැකුණාද? 2011දී කවුරු හරි ක්‍රිකට් තරගයක් පාවලා දුන්නාද? වගේ දේවල් ගැන විවිධ අයට නොයෙක් කාරණා කියන්න පුළුවන්. මොකද ඕවා දේශපාලන වශයෙන් වැදගත් කාරණා නෙවෙයි. 2019 නොවැම්බර් මාසේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට ආවට පස්සේ අපිට මුහුණ දෙන්න වුණු ලොකුම ප්‍රශ්නේ තමයි COVID-19 අසංගතය. අන්න ඒ ලොකු ප්‍රශ්නයට සාර්ථකව මුහුණ දුන්නද
කියන එකයි මෙතන වැදගත් වෙන්නේ. මම පැහැදිලිවම කියනවා කොයි දානමේ පාලනය අතින් ලෝකෙ ඉදිරියෙමින් රටක් අපි. නව ශ්‍රී ලාංකේය බවා ඉන්නේ අපිට වඩා ඊට පස්සේ. වියට්නාමයේ හොංකොං ආ තායිවානේ වගේ රටවල් කොයි දානමේ වගේ රෝග පාලනය කරන හැටි ඉගෙන ගත්තේ 2003 SARS වසංගතයෙන් බට කාලේ. අපිට ඒ වගේ රෝග ගැන ලොකු අත්දැකීමක් නැතුව තමයි කොයි දානමේ මේ මට්ටමට පාලනය කරලා තියෙන්නේ. කරුණා අම්මාන් විසින් පසුගියදා සිදු කළ ප්‍රකාශයට රජයක් ලෙස ගණ්ඩා නීතිමය ක්‍රියාමාර්ග කුමක්ද යන්න පිළිබඳව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රශ්න කර සිටිනවා. ඒ අවිස්සාවේල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකදී සමගි ජන බලවේගයේ අවිස්සාවේල්ල තරුණ බලමණ්ඩල රැස්වීම පැවැත්වුණා. ඒ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කරුණා කියන හිටපු කොටි ත්‍රස්තවාදියා පොහොට්ටුවක් සමග දේශපාලන සම්ධානයක සිටින උද්ගලයා ඉතාමත්ම බරපතල ප්‍රකාශයක් පහුගිය දවසක කරා. ඔහු කියනවා කොරෝනාවටත් වැඩිය ඔහු භයානකයි කියලා. ඒක සනාථ කරන්නට ඔහු කියනවා එක දවසක හමුදාවේ 3000ක් ඝාතනය කරයි කියලා. ඔහු ඒක ප්‍රකාශ කරන්නේ මහා වීරයෙක් හැටියට. එතකොට හමුදාවේ 3000ක් ඝාතනය කරපු මේ මහා වීරයා අද අත්වැල් බැඳගෙන සිටින්නේ වෙන කවුරුත් එක්ක නෙවෙයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය අපේක්ෂකවරයා නියෝජනය කරන පොහොට්ටුවත් සමග. දැන් බලන්න අද මේ දේශපාලන ශේෂ්ත්‍රයේ සිදුවෙන මේ කතිකාව. දැන් මම අහන්න කැමති හමුදාවේ 3000ක් මැරුවයි කියලා පාපොච්චාරණය කරපු කරුණාට ගන්න නීතිමය ක්‍රියාමාර්ගය මොකක්ද? එහෙව් දෙයක් ප්‍රකාශ කරලා කරුණාට පුළුවන් ද ඇඟ බේරගෙන ඉන්න. පොහොට්ටුවෙන් මම අහන්නට කැමති කරුණාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපතිකමත් ලබා දුන්නේ ඔබලා නියෝජ්‍යමතිකම් කමකුත් ලබා දුන්නේ ඔබලා ඉදිරියට පොහොට්ටුව කරුණත් සමග ඒකාබද්ධව ආණ්ඩුවේ තනතුරු ලබා දෙන්නට උත්සාහයක් දරනවා අපි හැමෝම දන්නවා ආණ්ඩුවක් එන්නේ නැහැ අනිවාර්යෙන්ම අපි ජයග්‍රහණය කරනවා නමුත් බැරි වෙලාවක් එක්කෝ ආණ්ඩුව හෝ විපක්ෂය ඔය තැන් දෙකට ගියොත් මොකද්ද පොහොට්ටුව කරුණාට ලබා දෙන තනතුරු දැන් මෙදා පාර මොකද්ද හමුදාවේ 3000ක් මරපු කරුණත් එක්ක තියෙන ඩීල් එක මෙතර බැදකොළඹ තරුණ සමුළුවද සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ඉතිහාසයේ පුරාවටම මේ මෑත කාලෙත් අපි දැක්කේ මොකද්ද? තරුණ සංවිධානවල ප්‍රධානින්පත් වෙන්නේ නායකයාගේ අභිමතයට. කවුරු හරි ලස්සනට හිනා වෙනවනම් එයාට තනතුරක් දුන්නා. කවුරු හරි වැඩියෙන් ලං වෙනවනම් එයාට තනතුරක් දුන්නා. කවුරු හරි වැඩියෙන් අත්පුඩි ගහනවනම් එයාට තනතුරක් දුන්නා. එතන නිපුණතාවයක් නැහැ, කුසලතාවයක් නැහැ, දක්ෂතාවයක් නැහැ. මම ඔබතුමාලට පොරොන්දු වෙනවා නිලධාරින්පත් කිරීමේදී සමගි ජන බලවේගයේ නායකය හැටියට මමවත් ඒ වගේම දේශපාලන අධිකාරියේ කිසිම කෙනෙක් ඒ තනතුරු වලට පත් වෙන කණ්ඩායම් යෝජනා කරන් අපි කටයුතු කරන්නේ නැත. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ඊයේ දින සිරිකුත පක්ෂ මුලස්ථානයේදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු හා සම්බන්ධ රැලි මාලාව සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ආරම්භ වුණා. ඒ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ප්‍රචාරක රැලි 160ක් ඇමතීම සිදු කෙරුණා. පාර්ලිමේන්තු ඡන්දය සාමාන්‍ය මැතිවරණ ව්‍යාපාරයක් නොවේ. මෙය ගෙදර ආර්ථිකය ආරක්ෂා කරන ව්‍යාපාරය කියලා මම කියන්න කැමති මේ පක්ෂයක් ගැනවත් පුද්ගලයෙක් ගැනවත් පිළිබඳ නොවේ අපේ ආර්ථිකය ආරක්ෂා කර ඔබේ අනාගතය තහවුරු කරන්නට පුළුවන් පක්ෂයට තමයි කණ්ඩායමට තමයි අපි මේ සහයෝගය දෙන්න තියෙන්නේ වරම දෙන්න තියෙන්නේ අද දැනටම රැකියා ලක්ෂ ගණන් නැති වෙලා තියෙනවා හැම එක්කෙනාගේම ආදායම අඩු වෙලා තියෙනවා බඩු මිල වැඩි වෙනවා ත්‍රිවිල එක කරත් ආදායමක් නැහැ සිල්ලර කඩේ අලවිය බැහැලා ඇඟලුම් කර්මාන්ත ශාලාව ඒ වගේම වහලා මම අහන්නේ මේ වගේ තව මාස 6ක් ජීවත් වෙන්න පුළුවන්ද කියලා හිතලා බලන්න මේ ආණ්ඩුව අසාර්ථකයි මේ රට වර්තමානයේදී මුහුණ දී ඇති විශාලම අර්බුදයට පොහොට්ටු ආණ්ඩුවෙන් කිසිම විසඳුමක් දීලා නැහැ කියලා මම මේ අවස්ථාවේදී කියන්න පුළුවන් එහෙම විසඳුම් දෙන්න පුළුවන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂයයි
මෙවර මහමැතිවරණයෙන් කාන්තා අපේක්ෂිකාවන් වැඩි පිරිසක් පාර්ලිමේන්තුව නියෝජනය සඳහා ජනතා මනාපින් පත් කරගත යුතු බව ජාතික ජනබල වේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක සමන්මලි ගුණසිංහ මහත්මිය පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ මාලිමාවට ඡන්ද දෙන්න කියන්නේ වෙනමුකුත් නෙමේ ගැහණියගේ අයිතිවාසිකම් එහෙම නැත්නම් ගැහණියට අයිති තමන්ගේ ඒ පරිසරය නිර්මාණය කරගන්න ඕන වටපිටාව හැදෙන්නේ ඇය වෙනුවෙන් ඇත්ත නියෝජනයක් තිබුණොත් විතරයි. ඒ නිසා අපිට අකමැත්තෙන් හරි කියන්න සිද්ධ වෙනවා. පහුගිය පාර්ලිමේන්තුවේ ඒ නියෝජනය ඉතාමත්ම අඩුවෙන් සිද්ධ වුණේ. ඒ සිද්ධ වුණ නියෝජනයක් තුල තිබ්බේ අර රටේ සියලු ප්‍රශ්න පිරිමි මානසිකත්වයකින් බලන පිරිමි පාර්ලිමේන්තුව. ඒ නිසා අපිට ඕනේ මේ තිත්ත දේශපාලනයෙන් මිදෙන්න ඇත්ත ගැහණිය නියෝජනය කරන ඇත්ත පාර්ලිමේන්තුව. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.sietanews.lk අපගේ වෙබ් අඩවියට යලිත් හමුවෙමු මධ්‍යාහන පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.